ක්‍රිකට් අනාගත වීරයන් කවුද කියලා තීරණය වෙන යෝන් ලෝකුස්ලානේට තව දින කිහිපයයි ඉතිරි වෙලා තියෙන්නේ. තරගාවලියේ තියෙන වේගවත් අන්තිරු තියෙන දකුණු අප්‍රිකාවේ මේ තරගාවලියට සහභාගී වෙන ශ්‍රී ලංකා සංචිතය මේ වෙද්දී නම් කරලා ක්‍රීඩකයෝ 15 දෙනෙකුගේ සමන්විත සංචිතයට පසුගිය කාලේ දක්ෂතා අතර හිටපු ක්‍රීඩකයෝ තමයි නම් වෙලා තියෙන්නේ. කණ්ඩායමේ නායකත්වය ලැබිලා තියෙන ශ්‍රී ලංකා යෝන් කණ්ඩායමේ නායකයා විදිහට පසුගිය කාලේ සූදානම් කරපු නිපුන් ධනංජය. කොදේ දූපත්වල තිබුණු තුන්කොන් තරගාවලියේ ශූරතාවය දිනාගත්ත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ 4 දෙනෙක් විතරයි ලෝකුස්ලානේට සංචිතයෙන් අයින් වෙලා තියෙන්නේ. ඒ තරගාවලිය නියෝජනය කරපු චමිදු වික්‍රමසිංහ, යසිරු රුද්‍රගු, ලක්ෂාන් ගමගී වගේම නවීන් ප්‍රනාන්දු ලෝකුස්ලානේට නම් කළ සංචිතයට නැහැ. ඒ වෙනුවට ප්‍රබල ක්‍රීඩකයෝ 4 දෙනෙක් සංචිතයට නම් කරලා තියෙනවා. පසුගිය කාලේ ශ්‍රී ලංකා නැගින කණ්ඩායමත් එක්ක දකුණු අප්‍රිකාවේ යවලා දිල්ෂාන් මදුසංකත් අලුතින් කණ්ඩායමට එකතුණු ක්‍රීඩකයෝ අතරේ ඉන්නවා. තවිෂා අභිෂේක්, මොහොමඩ් ෂමාල් එක්ක මතීෂ පතිරණ තමයි ලෝකුස්ලාන් සංචිතයට අලුතින් එකතුණු ක්‍රීඩකයෝ 4 දෙනා. යොවුන් ලෝකුස්ලානය ජනවාරි 17 ඉඳන් පෙබරවාරි 9 වෙනකන් තමයි තියන්න නියමිත වෙලා තියෙන්නේ. කාණ්ඩ 4ක් යටතේ තියෙන තරගාවලියකට කණ්ඩායම් 16ක් සෙල්ලම් කරන්න නියමිත වෙලා තියෙනවා. තරගාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විදිහට ඉන්නේ හෂාන් තිලකරත්න. ඒ වගේම කළමනාකරු විදිහට නම් කරලා තියෙන්නේ ෆර්විස් මහරූෆ්. තාම ශ්‍රී ලංකා කණ්ඩායමේ එකවතාවකවත් යොවුන් ලෝකුස්ලානයක් දිනා ගන්න සමත් වෙලා නැහැ. යොවුන් ලෝකුස්ලානේ වැඩිම වතාවක් දිනාගෙන තියෙන්නේ ඉන්දියාව. ඉන්දියාව 4 වතාවක් ලෝකුස්ලානේ දිනා ගනිද්දී ඕස්ට්‍රේලියාව අවස්ථා 3ක ලෝකුස්ලානේ දිනා ගන්නත් සමත් වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව එකවතාවක් යොවුන් ලෝකුස්ලානේ අනුශූරතාවයේ දිනා ගන්න සමත් වෙලා තියෙනවා. ඒක තමයි යොවුන් ලෝකුස්ලානේ ඉතිහාසයේ අපේ ක්‍රීඩකයෝ පෙන්ලා තියෙන ඉහළම දක්ෂතාව විදිහට සටහන් වෙලා තියෙන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.